මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවතරා ගච්චන්තු දේවතා සත්්දම්මන් මොනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. තමතමන්ගේ ජීවිතවල සිත දියුණු කර ගැනීමට අදාළ උපකාරාර්ථය මතුවන දේශනාවක් මතු කරන්න කියලා මතු කරල තියෙනවා මාතෘකාවක් හැටියට. එවගේමතුමා යම්කිසි සටහනක් මෙහි මාතෘකාවේදී සඳහන් කරලා තියෙනවා. අදහස තමයි අයකුගේ ජීවිතයට පැමිණි සංසාරගත වෛරක්කාරයකුගේ වෛරය මතුභවට ගෙනයාමින් වලක්වා ගත හැකේ කෙසේ දැයි දහම් කරුණු කපයක් පහදා දෙන්න කියලත් මතුකරලා තියෙනවා. ඇතරම ඒග ඒගැනයම් අදහසක් කිවෝත්. අපේ මාතෘකා වෙන එක නමුත් එතුමා මතුකරණ කාරණයට අදහසක් කිව්වොත්. පින්වත්න මේ සංසාරයේ කියන්නේ ගණුදනුවක්. සසර පුරාවටම ගණු දෙනුටික් තමයි පියව පියවා පියන්නේ. එතුට මේ ගණුදනුව නිමාවෙන්නේ යම් දවසක නිර්වාණාවබෝධයට පත්වෙච්ච දවසට. එතා කන්ම අපේ ගමන එකක් තරා ගණුදෙනුවක්. එතු සසර ගනුදනුව තුළ සංසාරික නය තමයි පියවන්නේ. සමහර විටේ සසර ගණුදනුවට තමයි. දරුවන් විදියට අපිත් එක්කෙන්නේ. සසර ගණු දෙනුව පියව ගණඩම තමයි. බිරිධ විදියට අපිත් එක්කෙන්නේ ස්වාමයා විදියට එන්නේ ඥාතිවරු විදියට එන්නේ අසල්වාසිෙන් විදියට එන්නේ හිතවතුන්න්නේ මේ විදියට නොේකුත් සසර ගනු දෙනු පියවමින් යන ගමනක් අපටතියෙන්. මේ සංසාර ගණු දෙනුව පියවන සිද්ධාන්තය. ලෝකයේ දන්නේ නැති වුනාට පස්සේ මේකට අන්නවශ්‍ය වටිනාකමක් දීලා මේ ගණුදනුවක් බව නොදන්නාතා කල් අන්නවශ්‍ය වටිනාකමක් දිල ඒවත් එක්ක පැටලිලා ඒවත් එක් එකතුවෙලා ඒවා සමග සංයෝගවෙලා අපේ ජීවිතය ගෙවෙනවා. සමහර විට අපිත් එක්කේයා එකතුවෙන්නේ සසර වෛරයේ පිරිවාගන්න අප තේරු අට කාල ක්ෂණී සබන්ධ සිද්ධියහම පේනවා එක අනාධමත් කාලයක් තිස්ස පස්සින් ඇවිල්ල තියන වෛරේ පිරිමහගන්න වෛරේ පිරිමාගන් එතුට වෛග්‍රී පිරිමහගන් ස්්‍රාවක මොක්ද කරන් ෝඕනක කිය අදහසක් මතු වෙලා තියෙන නිසයි මකයන් එක එක තැනක ඉටියාමි එක ස්වාමියකුට විවාහවෙච්ච ඒ විවාහන් පලවිනි විවාහින් දරු හින්නේ. බැයි මනුසයට මනාාවුුණ පරම්පරාව ගෙනියන්ට දරුවෙක් කදාගන්න. එතුො තමන්ගේ බිරිඳට ඔහු ආදරී ඔහකිවා මට දරුවෙ කදාගණ්ඩ ඕන අපේ පරම්පරාව ගෙනියන්ට කෙනෙක් නෑමී වෙනකොට. ඒ නිසා මට කොහෝම හරි දරුවෙක් නම් හදාගණ්ඩ ඕන කිවවා. ඉරහස්සද මේ කාන්තාව කිව්වා හෙනම් කමක් නෑ වෙන කරන්න දෙන්නේ. ඔයා තව විවාහයක් කරගණ්ඩ කිව්වා. ඊට පස් එයා විවාහයක් කරගත්තා එතුර අර විවාහය සම්පූර්ණින් අයින් වෙලා තව විවාහයක් කරගත්ත නෙමි ඒ කාන්තාව විද්දි තව කාතාවක් ගෙනාව ගෙදරට එතුර කාන්තාව දෙන්නයි එක පුරුෂයකුට එතුළ දැන් දෙවනි විවාහයෙන් ඒ කාන්තාවට දරුුවයික් හැදුනා ඒගේ වෙලාවක අර දරුව ඇති කාතාවට මසරණ කමක් තියන ොද නැද තියනෝ. එතුර මොක ස්වාමියගේ සැලකිල්ල යාගේ පැත්තරන දයන්නේ ඒයාගේ පැත්තට එතු යාගේ වටිනාකම යන්නේ යාගේ පැත්තට වැඩි ලගතුකම් වැඩි සොයා බැලීම් වැඩි අයි හොඳයිකම් ඔක්කෝමයන්නේ ඒ පැත්තට එතුකට අ කාන්තාවගේ හිතේ බරපතල විදිට වෛරයක් ඇති වුණා වෛරයක් ඇතිවෙලා අර කුසට දරුවකාාවට පස්සේ අ පෙරවිවායි මුල්කාන්තාවටත් කිව්වා අක්කේ මගේ කුසේ දරුවෙක් හැදිලා මගේ කුස මෝරගෙන ඉනවා ඉරි පස්ස හරී අනුකම්පාවෙන් වගේ ආදරින් බොහෝම කරුණාවෙන් ආහැබෑද කොච්චර දෙද කියලා නිකං උඩින් ප්‍රසංසා කරලා ඇය රෑ ඉින්දරිකයාම ඇයට මතක් වෙන්නේ එයාට දරුවක් මට දරුවනෑ ඒයාට වටිනාකම මං වටින්නේ පරම්පරාව බෞ්තික සම්පත්යාට අයුරුමි මටපුකොක්කත් නෑ හොඳ පාඩමක්කු ගන්නන්නන් කියලා ඒ කාන්තාව ඒ දන්න වෙදමහත්තයකුට කියලා බෙහෙතක් හදවගෙන ඒ බෙහෙත බොහෝම ගුණදායක දෙයක් පගේ කියල දුන්නා එතකොට ඒ පලවෙනි දරුවවා ගක්සාවුණ ය දරුව නැති වුණා ඊට පස්සේ දැමින් ස්වාමියන් තරිය දුක් වෙලා මේ බිලිසිඳ ගත්ත කාතාවත් දුක් වෙලා නේකමක් නෑ අපිකෝ මරි තවදරුවයි කහදාගම කියලා එතින් බිවිකල්ප ක්‍රම යක්ති නොවනේ තවදරුවයි අපි හදාගම වෙචර දෙබනි දරුවවා ට ගත්තා ටික කාලෙකින් එතකොටත් අර කාන්තාවම බේහතක්ගෙන දනුව මේකනං හොඳයි ඔය කුස මෝරගෙන එනකොට පලවිනි අනතුරවගේක්වවෙේෙකුත්නේ මේ බොඩ කියලෙකවමයි වෙෙනනි දරුව නැතිවුණා. එතකොට මේ කාන්තාව බැලවා අ දරුව කුස තුළ පිලිසිඳගන්න කාන්තාව බැලුවවා මොකක් හරිමහිතන ගැටලුවක්තිේනවා. මොකක්ද මේ ගැටලූ කියල බැලුවවා ඉතින් හිතා ගන්න බෑ හැබැයි තුන්වෙනි දරුවක් කුසට ආවහම ඒක කාටවත්තයා කියන්ට කියන. හැබැයි දරුවෙක් කුසට දැන් බෙන ධර තමන්න එක්ක ඉන්න සහෝදරිය වගේ ඉන්නක නැර කියනවා. ගො දෙක ස්වාමියයාගේෙන් බිරිින්දැවුරු දෙන්නන යා කියනවා. මේ පාර කිව්වෙන කිව්වෙන හැබැයි දරුවෙක් දරුවෙක් ඉන්න කුස මෝරණකොට මවුගේ ශරීර සොර උපයේ දිහා බැලුවහම දරුවෙක් සිටින බව ඕනම කෙනෙකුට තේරෙනවා එතකට මේ කාන්තාව දිහා බලලා අර දරුව නැති කාන්තාව හරිම බරපතල ක්‍රෝ දෙයක් හිත තුළ ඇති වුණ වෛරයක් ඇති වුණ පළට සසර් මේ වයිරක්කාරකම කොයි තරම් උඩු දව්වාද කියනවා නම් හරි ම දැමි පර කිවවෙතයන හොඳ දෙයක් කරන්නන් කියලා තුන්වෙනි වතාව පිවොත්න ඉතා විශස සහිත බෙහෙතක්. ඉතා විස සහිත බෙහෙතක් යොදලා අර්කාන්තාවට දුන්නා විස සහිත ෙ විස සහිත බෙහෙතක් යොදල දුන්නා ඒ වෙලාවේ අර ඒකන ඒක සහරට උපක්‍රම සීලිව දුන්නේ සමට කෑමට දාළවෙඩැති බොනදේකර දාළවෙන්නැති දුන්න ඒ දරුව විතරක් නෙමේ යම්මත් මලා ඒ වෙලාවෙයා වෛරයක් කදාගත්තා මමත් තුඹින් උපනුපන් නාත්ම වල පලිගන්නවා කියලා පුදුමයි ඒ සසර ගණු දෙනුව හැටී අරකාන්තාව කිකිලියක් වෙලා බිත්තරදානකොට නරියෙක් වෙලා බිත්තර ටික කාල යනවා හරි පුදුමයි එක සමහර ජීවිතවල වසු පැටියෙක් වෙදදි ජීවිත වවුරත වෙනකොට වෙනත් මාන්ස භක්ෂික සතෙක් විදියට ඇවෙල්ලා ඒක විනාස කරලය නෝ අන්තිමටම බුදුරජාණන් වහන්සගේ කාලිත් එයාට හැම්බේච්ච දරුවාව එක කාන්තාවට හම්බේච් දරුවාව අමනුස්සෙක් විදියටට හැට පෙන් නැති ජීවීක් විදිටයාගේ ග්‍රහණයට අහුනා කියනවා එ මොක්ද මේ සසර ගණු දෙනුව මේ වෛරයේ පිරිමහගණ්ඩ සංසාරයේ හැන ගණුදනුව ඒනිසා ඔබනන් එහිම අවදදානමී වැටෙන්ඩිපා. එතු මේ මහත්ත්‍ය හලතියනවා සසර ගණු දෙනු වෛරේ මතු භවට ගෙන යන්න ඇතිවෙන විදියට මොකදද කරන්න වන. හොඳ ප්‍රාර්ථනාවක්තියාගණඩ සසර ගණු දෙනුව නිමාවේවා කියලා. ඒ හැම දාම බුදුන් ඇඳලා වත් පිළිවෙත් පුරලා දන් පැන් පූජා කරන අදහසක්තියා ගන්න මගේ මොනවාහරි සංසාර නාය තියෙනවනං ඒවා මේ කුසල් බලින් ඒ අයට පියවේවා කුසලේ තලන් සසර නයි පියවන්ට වෙන විකල්පයක් නෑ ඒවාගේම තමයි සිල්න කලා ධර්මයක් දෙවුණු කරලා ආර්ියෂ්ඨාංගික මාර්ග වඩලා තමන්ගේ හිත තුළ කෙසුන්ගේ මුදවාගන්ට එක තමයි සංසාහර ගණු දෙෙනුවේ සදාාතනික නිමාව ට අදහක් ඇති කරගන්න හැමදාම් බද්ව වදනාව කරල මත් පිළිවෙත් කරල පින්කරන අදහසක් තියාගණඩ ටිහිතේ කාග හරි සසර ගනු දෙනී නයක්ත්තිය නොන එක පියෝගඩ මේ කුසල් ඒ ඇත්තන්ගේ ජීවිතවලට පේන නොපෙනෙන ලෝකෙට උපකාරවේවා කියල පැමදාම පින අනුමෝදන් කරන්න ඒ සත්පුරුෂ ලක්ෂණයක් ඒකින් බොහෝ සංසාර් ගණු දෙෙන්වුවලට අපිට තිතතියාගන්න පුුව ඒවාගේම තමයි ඇත සසර නුද ැ ැතිවට ර්ය ාංක් ග ද ු කරන්න ඒවගේම තමයි සසර ගනදනුව නැවත නිර්මාණ නොවීම ද්ගත නොවීම පිණිස අධදැකපු ලෝකයේ අධදකපු තැනම අත හැරල දාන්න එක රාගීංවත් දේශීන්වත් එකන් රාගීංවත් පටිගංවත් චන්දීෙන්වත් නන්දීංවත් තෘෂ්නාවංවත් අදදකින අධදැකීම තෙමන්ට අන්ටපා. එතනම එතනම අතහරලදාන්න ඒවා උපාධානය කරගන ඒවාගේ තන්හාමාන දිට්ටි පවත්වල ඒවා අබිනිවේශ කරගන ඒවා පදනම් කරගන රානුසේ පටිගානුසේ අවි්‍යාන්ුසේ මාානුසේ විචිච්ාන්ුසේ භරාගානුසේ ද අනුසේ පෝෂණය වෙන තැනකට අට නොදී තමාතුල යම් සංසිඳුවීමක් හදාගන්න එක ලොකු දවක් ඒ යහපතාක් ජීවිතයට එක විශාල රැකවරණය ඒ ම මතක්කල මේ මහත්මාගේ මාතෘකාවට අදාලවයි නමුත් අපි අද දේශනා කරන්නේ අපි පහුගිය කාලේ පුරාවටම දේශනා කරගෙනබූ කරණයම මෙත්ත සූතරයට අදාල නව දහම් පර්යායක්. එතු අපි දේශනා ගනාව කරණියම මෙත්ත සූතරයෙන් දේශනා කලා අවසානට අපි විස්තර කලා මේ දේශාවල පිළිවල හෙටමිහිට වෙන්න පුළුවන් විකාශිත කාලය අනුව නමුත් එ ඉංහරි මේ දේශනාහලා තමන්ගේ ජීවිතවලට උපකාරාර්ථය ගොඩනගාගන්නට දක්සවෙඩ ඒ දක්ෂතාවේ තියාගන්න දැන් අපි පහුගිය දේශනාවංකිවවා නැපරෝ පරන් නිකු බේත නාතිමං්්‍යීත කත්ත චිනංකංචි භ්‍යාරෝසනා පටිග සඥා නාන්‍යම්්‍යස්ස දුක්ක මිත්හෙය කියන තැනට අපි එක දේශනා දෙකකද මිකාරණී විස්තර කලා නපරෝ පරන්න නිකුබ්බේත නාතිමං්්‍යේත කත්තචිනංකංචි කියලකිවේ. තමාතුළ රැවටීම කියනකයිගෙනවා අපි තුළ බරපතල රැවටීමක් අපි තුළ තියෙනවා. ස්කන්ද ධාත් ආයතනවලට සත්තුවයෙක් පුද්ගලයේ කාාත්මයක් රැවටිලායින්නවා. මේ රැවටීම නිසා අපට සෝතාපන්නවීම නම් වූ. අනුකම්පා සහිත මෛත්‍රී සහගත ශ්‍රාවකයක්ගේ මූලික සුරක්ෂිතතාවත රක්ෂණයට එකතු වෙන්න බැරි වෙලා තියෙනවා. ඇතු එබඳු එකතුවීම තමයි කරුණාව මෛත්‍රයේ මූලිකාංගයක් ඇටින ැබි මතු කළේ. ඊළඟට නාතිමන්්‍යත කත්තචිනංකංචි කියලකිවේ ඒඒ පුද්ගලයා තුළ අවමහානය නොකරන ස්වභාවේ ඒකෙන් අපි අදහස් කලා ඒ දේශනා බැහුවනම් ඔබට තේරෙන්නති. පොදු අදහසක් විදියට ගත්තොත් අවිද්‍යාවද බවතන්හාාවද නිදහස්ස චවිද්‍යාවෙන් සහ බවතන්හාාවෙන් මිඳුණු ශ්‍රාවකයගේ ශ්‍රාවක චින්තනය ගැන තමමා අපියතනද මතු කළේ. ඉ ඉට පස්සේ අපි මත කලා මේ හිළඟදේසනාවිති භ්‍යාරෝසනා පටික ස්ඥා නාඥ්‍ය මං්්‍යස්ස දුක්ක මිත්්‍යේය. ඒන්න කාය වාග විකාරය එක ඇන්නේ තමා තුළ මතුව කෝපය පටික සඥාව මනු විකාරය කියන්නේ ඒවා ඇතිවින්නේ කොහොමද. ඒවා චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසුමකට ලක් කරන්නේ කොහොමද. ආධ්‍යාත්මික සුහසහනය ඔස්සේ තමා තුළ ගොඩනගෙන අනුසේධර්මයන් මත පුද්ගලයා තුළ අකුසලේ මත චර්යාාත්මක හැදෑරීමක් මත හැසිරෙෙන කොහොමද, එක මේ විකෘතියෙන් අංල ප්‍රකෘතියට එකතු වෙන්නේ කොහොමද කියන දස කුසලට එකතුවෙන්නේ කොහොමද නා්‍ය මන්‍යස්ස දුක් මිච්චේයේ ඒ දස කුසලේට එකතුවීම මත නැවත දුක සමුදේ නොවෙන්නේ කොහොමද කියන එක පිළි බඳ ඉතාම පැහැදිලි නිරවුල් දේශනාව අපි මීට පෙර දේශනවිදි සිද්ධ කලාා. එතකොට අවිද්‍යාවයි බවතන්නාවයි පදනාම් කරගෙන ඒ පුද්ගලය තුළ සසර පැනවෙන විදිත් ඒ අවිද්‍යාවයි බවතන්නාබයි පදනම් කරගෙන පුද්ගලයා තුළ සිතිංකයින් වචනින් මනෝ විකෘතිීන් මතු වෙන විදිත්. එවිකෘතිය දසාකුසලේ ඔස්සේ ප්‍රචාරණය වෙන විදිහත් ඒ විකෘතිය මතම ලෝකයටත් ඒ විකෘති සහගත හැසිරීම මත බ්ලෝකයාද පීඩාවට පත්වෙන විදිහත්. තමතමාන්ගේ ජීවිතවල පීඩාවට පත් නොවීම පිණිස ප්‍රකෘතියට එකතු වෙලා. දස කුසලේ මත ශක්තිමත් වෙලා. දස කුසලේ මත තහුරු වෙච්ච ජීවිතයක් ක්‍රමාණුකූලව ගොඩනගාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අපි අපි අවධානය යොමු කර ගත්තා එතනනි පස්සම කරනීමත සූත්‍රයේ තියන වාක්‍ය බොම ලස්සනයි මොකදද මතා යතා නියම් පුත්තං ආයුසා ක පුත්ත මනු රක්්‍ය මතා මතා කියන්නේ මවක් යතා යතා කියන්නේ යම් සේ මතා යත මවක් යම්සේ නියම් පුත්ත නියම් පුත්තන් නියම් පුත්තන් කියල කියන්නේ තමන්ගෙන් ඇතිවූ තමන්ගින් ඇති වූ මතා යතා නියම් පුත්තං ආයුසා ආයුසා කියන්නේ ජීවිත පූජාවන් ආයුස පුදාගෙන ආයුෂ පුදාගන දෙකන දිවි පුදාගෙන ඒක පුත්්ත මනුරක්කේ එකම පුතා රකිනවා වගේ කොහමද අම්ම කෙනෙකුට ඉන්න එකම පුතෙක් එතට අම්ම කෙනෙකුට ඉන්න එකම පුතා ඒ අම්මා තුළ පවතින කාම බැම්ම නිසා ඒ මව තුළ පවතින කාම ගැටය නිසා අම්ම කෙනෙකුට එකම පුතා හිටන් ඉන්න දැ පුතු දෙන්නෙක් ඉන්නවනම් යම් සෙනෙහස තුළ යම් විකල්පයක් තියෙන නිසා එක පුතෙක් ගැන යම් එක මොකර අපිතම ඒ පුතතාට කරදරයක් වනාා ැරුණ මොනොහර වුණා කියලා. එතුට එහෙම කරදරයක් කිරිහැරයක් මොකක්කාරි ප්‍රශ්නයක් වුනොත් එයාට ඒක ලොකුවට බලපානි නැහැ ඒතුව තමයි මේ ඒ අම්මාට තව පුතෙක් ඉන්න නිසා යම් කිසි ආකාරෙකට එයාට සහනයක් තියනෙනවා හැබැ මෙිතන කියන්නේෙ මොකක්ද මතා යතා නියම් පුත්තන් ආයුසා ඒක පුත්තමනු රක්කිේ අම ක යම් ආකාරයට තමා තමාගේ ආයුසා ජීවිතය දෙවැනි කරගන ඒ පුත්ත මනුරක් එකම පුතෙක් ආරක්ෂා කරන්නේ යම් සේද යම් සේද ඒවම්පි සබ් භූතේ සුස සබභූතේ සු හෑම් සත්්‍යයන් කිරෙහිීම හෑම සත්වයන් කිරීම ඒවම්පි සබ්භ භූතේසූ මාන සම්භාවයේ අපරිමානං මෛත්‍රී සිත වඩන්නේ අප්‍රමාණ වූ මාන සම්භහාවයේ අපරිමානම් මොකදදමීවාකින් කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා ජීවිතයේදීලා ආරක්ෂා කරනවා වගේ ජීවිතයේ දීලා ආරක්ෂා කරනවා වගේ ඒ විදිහට හෑම සත්‍යයන් කෙරෙහිම සැබෑම කරුණාවකින් යුක්තව. සැබෑම මෛත්‍රියකින් යුක්තව ඒවම්පි සබ් භූතය සූමාන සම්භාවයි අපරිමානං මෛත්‍රීසිතව අප්‍රමා වසි වඩන් අප්‍රමානව. එතකොට මෛත්‍රී වඩන ක්‍රම දෙයක් දෙකක් තියනෙනවා මොකක්ද අපමාන චේත විමුක්ත අපමාන චේතව විමුක්ත කියකන ප්‍රමාණයක් නෑ. දැන් සාමාන්‍ය ලෝකයේ මෛත්‍රිය වඩනකොට ආත්මියසාරය උඩට අරගෙන තමයි මෛත්‍රිය වඩන්නේ. නමුත් මෙතන ආත්මිසාරය ගන්නේ නැහමොකොද සසර පිළිබඳ තමන්ට මෛත්‍රිය කරුණාව ගොඩනගාගන්න ශ්‍රාවකයක් ලෝකයේවිනිවිධ දකින විදිහ පිළිබඳ බොහෝම පලල් අදහසක් ඇති ශ්‍රාවකයෙක් තමයි මේ කරණය මෙිත සූත්‍රයට අදාළ කරුණාව මෛත්‍රී අදාළ වැඩපිළිවල්ට එකතු වෙලාතියෙන්නේ. කට එහෙම එකතු වෙච්ච ස්්‍රාවකයා විසින් ලෝකයා පිළබඳ යාට තින හහා විශාල දයාවක් අනුකම්පාවක් කරුණාවක් ලෝකයාට. එක තමන්ගේ මගේ දරුවන්ට මගේ දෙමවපියන්ට මගේ බිරිඳට මගේ ස්වාමයාට මගේ පෙම්වතාට මගේ පෙම්වතියට නෙමේ දැම් බලන්න එතු බදුරජාණන් වහසේ ලෝකයාට කරුණාව දැක්වී කොහොමද. බුදුරජාණන් වහම්සේ යම්මාකාරයක මන් වහන්සේගේ ගිහි කල පුත්‍රයාාවච්ච රාහුල ස්වාමිනාන්සේට කාරුණික වුණාද අනෙකුත් සත්ව ප්‍රජාවටම එසේ කාරුණික වනේ විශේෂ අදහසක් තිබබෙනඋහසේ විශේෂ අදහසකින් වැඩ කලේන්න දෙැක දවස රහුල ස්වාමිනාාස බොම පොඩි උන්වහන්සේටත් සත්වක් ප්‍රජාවම ගැන තිබුණේ විශේෂරදැන් ධර්මය තුළ ස්ථාවර වෙච්ච කෙනෙකුටත් ති ද විදියමැගීම. එයාට විශේෂ මම මගේ මගේ ආත්මීය කියල ආත්මියය සාරිං ලෝකය පිළිගැනීමක් නෑ එක තමයි ලෝකෙ තමන්ට සැබෑවටම කරුණාව මෛත්‍රිය දක්වන කෙනෙක් තුළ පවතින ස්ථාවරත්වය. එහෙම ස්ථාවරත්වයට පත්වනාම මම මටමීවිදියට වෙන්ඩුවන්. ඒවිදිට මම මගේ කියන උපය පවතින්නේ. ඒ උපයේ පවතින තාකල් තමයි මට මිහිම විඩෝන ඇයි මට මහිම වනි මංවගේ කෙනෙකට මෙහෙම වෙලා හරි අයිද. මංවගේ කෙනෙකුට මෙිහිමද වැඩක් කරන්නේ ඒ කතා මොකු තින්නේ. ඒතා මොකුත්මඉන්නේ නෑ පින්වත්න. කිසිවක් එන්නේ ඒ කතා. ඇයි එහෙෙන් ඇත්තේ බලන මෙතන බුදුරජාන්සක බුද්ධ දේශනාව තුළ පැහැදිලිවතියෙනවා. දෙැන් උදාහරෙන් පවිටර හම ගන්න දෙ රාහුල ස්වාමීන් වහන්සේ එක දවසක් ආරාමිට ආවා. එතු රාහුල වාමන ආරාමිට එනකොට ඒ ආරාමී පින්වත්න ඒ ආරාමි කුටි ඔක්කුගේම ස්වාමී අහන්සල වැඩ හිටියා. එතු දසානස බැලුව කුටිවල කොහැරි නැෑ පහන් කරගන්නට පුළුවන් තැනක් තියෙනවාද කියලා තිබුන්නේ. පසුන්හස බැලුව ිහන ඉඩදත් බ සමාට පින් හිම ඔය වගේ අධික සහිතල මේවා තියෙන නිසා උන්න්නහන්සේ බැලවා කොහෙද ඉන්ඩ පුළුවන් කියලා එදා යම් කිසි හිසට වහලක් තියන තැනක්විදියට උන්හන්සේට හම්බෝන වැසිකිලිය එතට වැසිගිලියට ගිහින් උන්න්නහන්සේ රාත්‍රිය පහන් කරන්න හිතුවා කොජිතරං අවුම ඇපීම් සහිත ජීවිතයක්ද ඇයි අර ඔබට මතකඇතික මේ කරණය මෙිත්ත සූත්‍රයේ මුලින් පැහැදිලි කරක්්දී අපි මූලික වසින් ඔබට මතක් කලා මේ තමාට සැබෑවිට කරුණාව මෛත්‍රිය දක්වන කෙනෙක්ගේ හැඩය ස්භාවය කුමක්ද කියලා. එතුට එයා ලදදදීන් සතුටු වෙනවා සන්තුස්කෝ ජන් සමන්ට කරුණාවත් තුළ ස්ථාවර ලා මෛත්‍රිය තුළ ස්ථාවර වෙලා සුබරෝජ් පහසුවන් පෝෂණය කරන්න පුළුව අපකි්චෝජ ස්වල්ප කටයුතුයි අයට තියන්නේ. සල් ක උත්ති සැහල් ඇවතුම් පැවතු තියෙන බලන්නේ සැහල් වැවතුම් පැවතු කුච්ර ඉහලින් තිබි යෙනවාද. ැ උහසේ තමන්ට තක්කො කරුණාව මෛත්‍රිය තුළ මොන්න තරම් තහවරු වෙලාද කියනවනම් එදා වැසිගිලි රෑ පහන් කරන මටමට උන්හන්සේ හිතහදාගන්නවා. හිතහදාගන්න. ඊට පස්සේ වැසිගිලි රෑ පහන් කරලා වහන්සේ. උදේම භා්‍ය උතුන්හසේ වැඩම කරලා උගර පාදනවා. එතකොට ඇතුළ කෙනෙ ඉන්න බව භාගතු වහන්ස දැන ගත්තා. ඇහවා කවුද ඉන්නේ කියලා. එතකට රාහුල ස්වාමිනාන්සිකේ නව ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මම රාහුල රාහුල මොකදම වැැසිගිලි කියෙලා ඇහවා. ස්වාමිනීයේ රාත්‍රි කාලේ මේ මම කුටි ඔොක්කොටෝම ගිහිම් බැලවා පහන් කරගඩ මට තැනක් තිබුන්නේෑ. සගයා හැම තැනම වැඩ හිටිය ඉති ඒ තැන්වලට මම කරදර කළේ නෑ ඒනිසා මම හිතුවා රෑ පහන් කර ග්ඩනව වශය කොහොම හරි ඒනිසා ස්වාමිණි මම හිතුවා රාත්‍රයේ වැසිගිලි රෑ පහන් කරනවා කියලා බුදුරජනස හරියට ප්‍රසංසා කලා උහන්සේ තිබෙන ම ුදුරජනස ගිහිකාලි පුතරයඇයි මට වෙන තැනම් පෝක් තිලතින්න ැදි ස් පොඩත්තිට බැරිද ඒ කතා මොකුත්නෑඇ. අ බුදුරජාන්න්සේ තමාට කරුණාව මෛත්‍රිය දක්වන ශ්‍රාවකයේගේ වැඩපිළිවෙක් වදාලානන් ඒ වැඩපිළිවෙල තුළ ශක්තිමත් වනාා බොහෝම අප කිිච්චෝච සල්ල ක උත්ති සහැලු ැවතුන් පැවතුන් තිබේ. ඒක ඒවා තිබ්බට පස්ේ අ උජෝච සූජූච සුවචෝචන්ස්ස මුද වන්න තිමහානී කියන ස්වභාවට අනුව. තමා තුළ දයාව කරුණාව මෛත්‍රී මත ගොඩනැගිච්ච ස්්‍රාවකයකුට අදාළ මූලි ප්‍රවේශයා තුළ තිබබ නිසා එබඳු ස්වභාවයක්ඒ පුද්ගලයා තුළ ගොඩනැගිලා තිබුණ නිසා එබඳු තහවුරුවීමක් තිබන නිසා අර කෙලෙස්වලට උපදිින්දි ඉඩක් තිබනය අ බුදුරජාන්න්ස වදාළ වගේ. අ බුදුරජාණන්සගේ සැබෑ කරුණාව මෛත්‍රීය දක්වන ශ්‍රාවකයගේ චින්තනය තුළ තිෙන්ඩෝන සුකිනෝවා සැපැත්වෝ එතයි ගොලු බලාපොරත්තු සැපය මානිවන විතරයි. එතිින් මෙයා පැත්තේ කාමලෝකය තුළින් අත්දින සැපයක් ගැන අදහසක් තිබුණි නෑේ මනෝහොන්තු ගොලන් බය තිබුණ නෑ නිසා බැසිලිහරි රත්‍රී ගවන්න පුුවන්කම තිබුණ මද ගලට සතරබය සතර අපා බය ගොල්ලන්ට තිබුණ නෑ. ඒනිසා බවන්තු සුකිත අත්තා සුකිත සිත් තිබුණ අයි අයට. ඒ සුකිත සිත්වල තිබුණ නෑ රගසිතුවිලි මාත්‍රයක්ත් දේශ සිතුවිලි ත්‍රයක් මෝහ සිතුවිලි මාත්‍රයක් වත් තිබුණ නැහැ. ඒ රාගසිතුවිලි දේශසිතුවිලි ෝහසිතුලි ත්‍රයක් වත් නොතිබුණු නිසා සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා. සියලු සත්තුද එහම සුකිත සි ඇතිවෙන නම් හොඳයිගේ අදහස තිබන නිසා. මුත්තුවෙන් පිවත්න කෙසුන් සහිත ශ්‍රාවක චරයවඋනහ සෙලතුළ මතු වන්න්නේ දැක වෙලක තියෙනවා ඔය සාරිපුත්ත මහරහතන් වොහන්සේ එක්තර තැනකට ගිහින් වාඩි වෙලා කියනවා මේ ස්තුරු සංඝයාට කියනෝ ආයශ්මතුනි මේ මම නම් තැනකට ගියහම බලන්නේ එතන මම භාවනාවෙන් වාඩියවුනාාමදැ බලන්න එතන කොයිතරං අර මූලික ස්කරුණාව මෛත්‍රය දක්වන ශ්‍රාවකයග වැඩිවෙලතුළ තහවුර වෙලාද දාල ැපිල මුල් දේශන එක දෙකතුන වගේ දශනාවලම කරනීමත් සූත්‍රයේ ඇසුරෙන් කරපු දේශනාවල පහැදිලි කලා. උන්සිකන මනන් කුටියකට ගියාම ආයශ්මතු මනං සැලකිලිමත් වෙන්නේ මේ ඒ කුටියට ගියටත් ගියාට පස්ස මම් බලනවා. මම භාාවනාවෙන් වාඩිියුනාට පස්සේ එකඇනර බද්ධ පරියංකෙන් වාඩියවුණනාට පස්සේ ඒ කුටියේ වාඩියවලයින්නොහොට මගේ දනහිස් දෙක ධනිස් දෙක දැ වාඩියුුණට පසේ නිස් දෙක ඉස්රට ඉස්සරහට මතුයිනවනි ඉදිරියට එතරේ දනිස් දෙක මගේ තෙමින් නැත්තං ධනිස් දෙක තෙමින් නැත්තං ප්‍රියායුශ්මතුනී මට එතන සෑහෙනවා කියනවා එතන සෑහෙන කියනවා. බලන් කීතරං අප ිච්චෝච සල්ලෝක උත්තිේ ඒ ඒ වචනය තුළ කොයිතරන් දායාද ඇයි තමන්ට කරුණාව මෛත්‍රී දක්වල එක තහවුරු වෙලා. එතන මානය ඒ වගේම කෙලෙ සහිත ස්වභාවය අර මුලින් අපි පැහැදිලි කරපු නපරෝ පරං නිකුප්බේත නාතිමන්්‍යෝත කත්ත කිනං කංචිකෙන් ස්වභාවය ස්ථාවර වෙලා. භ්‍යාරෝසන ඉන්නේහ කායවක් විකාරය එනෙවී මතු වෙන්නේ. ප්‍රකෘතියයි මතු වෙන්නේ. පටික සංඥාව මනෝ විකාරය නෙමේ මතු වෙන්නේ. ප්‍රකෘතියයි මතු වෙන්නේ. එතන ප්‍රකෘතිය තු වෙන්නේ සා නා්‍යමං්‍යස දුකමිච්චය. එතන දුකට කැමති වෙන ස්භාවයක් නැවත නැවත දුක හටගන්නය එතන නැවත සතරාපායට වැටිලා ඉපද දෙමින් මැරමින් යන ස්කම්දයන්ගේ පැවැත්මී දුකක් කනාාගතයට උද්ගතවෙෙන් නැති බව දන්නවා. එත එබඳු ශ්‍රාවක භාාවයක් තිබුණු කෙනෙක් කොහොමද කටයුතු කරන්න ඕන. අපමාන චේතෝ විමුක්තිය. අපමාන චිත්ත විමුක්තිය පිණිස එකතු ෙන්න්න ඕන හරියට කොහොමද එක ඒක බුදුරජක ශ්‍රාවකුට බහෝම වැදගත් දෙයක් දිියටයි මෙතන මතුවෙන්නේ. මාතා යතානියම් පුත්තන් ආයුසාය එකක පුත්ත මනුරක්කේ හරියට අම්මකිෙනෙකං තමන්ට ඉන්න එකම දරුවා ජීවිත දීල පරිසංකරන වගේ ආයුසා ඒක පුත්ත මනුරක්කේ, ජීවිතයේ දීලා එකම පුතෙක් රකිනවාද අන්නේ වගේම. සබභභූතය සුමාන සම්භාවයි අපරිමානං සියලු සත්‍යයන් කෙරෙහිද මෛත්‍රී අප්‍රමාදීව වඩන්නේ. මෛත්‍රී සිතමයා අප්‍රමාදීව වඩනෝ. මෛත්‍රී සිතමයි වඩන්නේ. සියලු සත්්‍යයන් කෙරෙ අප්‍රමානව ප්‍රමාණයක් නෑ මම කියන ැහැඟීම පදනම් කරගෙන මගේ දෙ ම වපියෝ මගේ යහල් පහලවා සිීන් මගේ ඥාතිවරු මගේ දරුවහිමනෑ. අප්‍රමාණ උතුරු දිසා භාග සියලූුවම සත්‍යයන්ට මි සිතවේ ඒක හිවත් අන්න පුළුවන් හිවත් ඉන්න පුලන් අපේ ඔොලුවින් අදාගත්ත ප්‍රශ්නවලට ඔොලුවින්න් හදාගත්ත රාමෝට අදාල සත්තු ඉන්න පුළුවන් හිතවත් කියලකොට සක්නය නමුත් හිතවත් කියල හිතාගර ඉන්න ඉන්න පුළුවන්. ඒ කතාව ගන්නි නෑ මොකද මට සාපේක්ෂව නෙමීමං වඩන්නේ. මම ඉදිරියේ උතුරුදිසාාව උතුරු දිසාභී යම්තා සත්ව අප ප්‍රජාවක් ඇදද ඒ සියලූම සත්තුන්ට මෙත් සිතවේවා මෙන්න මෙහෙම මෛත්‍රිය වඩනකොට එබන්ඳු මෛත්‍රිය තමයි පැතිරෙන්නේ පැතිරෙන්නේ. එබඳු මෛත්‍රිය වඩනකොට පෙනෙන නොපෙනෙන සියලු තිරිස සත් වූ පවාප්‍රිය භාවයක් උපදිනෝ. එකයි වනාන්තරවල ඉන්න ස්වාමින්හන්සේලාට භාවනා කරගෙන ධර්මයක් දෙවුණු කරගන චිත්ත සමාධිය දෙවුණු කරගෙන ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නෑ ස් අරබු දෙයක් නෑ කිසිම ගැටලුවක් නෑ. එතකොට හේතු මෛත්‍රී පැතිරෙනවා නමුදැ අපි වඩන විදිට මෛත්‍ර පැතිරෙන්නේ මෛත්‍ර පතුරුවනෝ කියන්නේ එක කරන්න බැෑදින්න ඇත. හේතු ඒතුට තමයි කෙලෙස් සහිත ශ්‍රාවකයෙක් විදිර ආත්ම දෘෂ්ටියය පදනං කරගනට යි මෛත්‍රත් වඩාන්නේ. ඒ මූලික සූදානමක් විදියට මෛත්‍රී භාවනාව කරන ශ්‍රාවකයකුට නරක නෑ. හැබයි මෛත්‍රී පතුරවාගෙන වාසය කරනවා න එයා. කොමද වඩන්න ඕන ඒවන්පි සබ්භ භූතේ සූ මනසම් භාවයි අපරිමානං උතුරු දිසාභාග සියලු සත්‍යයෝ කියලා එයා මෛත්‍රී වඩන්න ඕන උතුරු දිසාභාග සියලු සත්වයන් මෙත් සිත වේවා කියලා සුකිනෝවාක කියම නොහොන්තු සබ්බේ සත් වන් සුකිදත්තා උතුරු දිසාභාගේ යම්තතාක් සත්්‍යවය ඇද සියලු සත්‍යයෝ සැපැත්වූ වෙත්වා එකැන්නේ නිවන නම්මු සදාාතනික සැපේට පැමිණිෙනවනං හොඳයි. කේමිනෝ හොන්තු ඉප දෙමින් මැරමින් යන සංසාරික බය නැතිවෙලා බිය රහිත සත්ත්වයන් වෙනවනං හොඳයි. උතුරු දිසා භාග සියලු සත්ත්‍යෝ සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා සුකිත සිත්්‍යයන සත්‍යය වෙනවන හොඳයි. රාග සිතිං දේශ සිතින් මොහ සිං මැඩුණු සත්වයන් වෙනවනං හොඳයි කියලා. එයා අප්පමානචේතෝ වික්තිය ඒ මත් නැතං අප්‍රමාණ කොමද වඩන්නේ උතුරු දිසාභාග සියලු සත්‍යයෝ උතුරු අනුදිසාභාග සියලු සත්‍යයෝ නැගෙනහිර දිසාභාග සියලු සත්‍යයෝ නැගෙනහිර අනුදිසාභාග සියලු සත්‍යයෝ ඊට පන්සේ දකුණු දිසාාග සියලු සත්‍යයෝ දකුණු අනුදිසාභාග සියලු සත්‍යයෝ බටහිර දිසාභාග සියලු සත්ත්‍යයෝ බටහිර අනුදිසාභාග සියලු සත්ත්‍යයෝ උඩු දිසාභාග සියලු සත්‍යවයෝ යට දිසාභාග සියලු සත්‍යයෝ කියලා අපමාන මෙතන කියනවා ඒවන්පි සබ්භභූතය සුමාන සම්භාවයේ අපරිමානංකෙල් අපරිමානව අප්‍රමානෝ දසදිසාාවකට යා මෛත්‍රය වඩන එකට කියනවා. ඒ මෛත්‍රය පතුරවාගෙන වාසයකිරීමට අදාළ කරණය මෙිත්ත සූත්‍රයේ පැහැදිලි කරපු මූලික විග්‍රහයන්ට අන්තර් ගතව ඒකට අනුව යම් කෙනෙක් ඔය විදිහට අප්‍රමාණ මෛත්‍රී සිත වැඩූතේ මෛත්‍රී තමයි ැන්නේ එහම් ලංකාවේ බහුතරයක් වඩන මෛත්‍රිය පැතිරෙන්නේ නෑ මෛත්‍රී පතුරු වන්ඩ පුළුවන් කියනවානි. මෛත්‍ර පතුරු වන්ඩ බෑ ඇයි කරණය මෙත්ත සෝත්‍රයේ සැබෑ අර්ථයට එකතුවෙලා සැබෑවටම කරුණාව දක්වන සැබෑවට මෛත්‍රිය දක්වන ශ්‍රාවකයක් විදියට නෙමෙයි එයා එකතු වෙලා තියෙන්න්නේ. ඊට පස්සේ කියනවා එ මෙතන කියනවා. ඒවම්පී සබ්භ භූතේ සුවර එකම අම්ෙ දරෙක් අම්ම කෙනෙක් ජීවිතයේ දීලා එකම දරුවෙක් ආරක්ෂා කරනවා වගේ මෛත්‍රී සිත වඩන කෙනා සමස්ත සත්්‍යයන්ම එක පොදිට අරගෙන වඩනවා ඇයි සියලු සත්‍යයන් අතර පොදු ධර්මතාවයක් පවතින්නේ. සියලු සත්වයන්ම යැපෙන් ආහාරයිෙන් කබලින්කාර හාරය මපර් සාහාරය මනෝ සංචේතනආහාරය විඤ්ඥානආහාරයකන සතර ආහාරය පදනම් කරගෙනයි සියලුම සත්තු යපෙන්නේ. එන්සා එයාට පේන්නේ අම්ම කෙනෙක් එකම දරුවයෙක් දකිනවා වගේ. සමස්ත සත්වත් ප්‍රජාවම එකම සමවායකින් පේට පටන් ගන්නවා. ඇයි බෙදුවට පස්සේ හිතවත් අහිතකං, ඥාතිකං, මිත්‍රකං, අමිත්‍රකං සමීපකං. දුරස්තකම් ළඟකන්දුර ඔක්කොම එකම තත්තෙකින් පේනවා. මිනිස්සු ගත්තත් තිරිසනුන් ගත්තන් සමස්ත සත්තාත් ප්‍රජාවම එකම තලය එක පේනවා. මොකක්ද පේන එකම තලේ මේ සියලු සත්තු තුළ ක්‍රාත්මක වෙන්නේ. පටවීකොටස් විස්්සක්. ආපෝකොටස් දොළහත්. තේජෝකොටස් හතරක්. වායෝකොටස්හයක් එකතුනම් කියද පටවිකොට ස්විස්සටාපෝ කොටස් තුළ හයකතුනම් තිස් දෙයි. තිස් දෙ තේජෝ කොට සතරය කතුනාම තිස් හයයි එතො ති වායෝකොටස් සයකතුනම් හතලිස් දෙකයි. මුලු මහත් සත්වත් ප්‍රජාවමයා දකින්නේ මෙන්න මේ හතලිස් දෙකින් හැදුණු විදිටයි. එතොට සත්්‍යයෙක් පුද්ගලය කියන සත්ව පුද්ගල භාවේට අයි දැන්යා එකම දරුවෙක් රකින අම්ම කෙනෙක් වගේ අප්‍රමාණ චේතෝ විමුක්තිය, අප්‍රමාන බසයෙන්, ප්‍රමාණයක් කරන්නේ නැතුව මෛත්‍රිය වඩන්නේ. එතු ප්‍රමාණයක් කරන්නේ නැතුව මෛත්‍රයේ වඩනකොට එයා සත්ව භාවය කියලා ගන්නකොට එැබැයි මතතියන මරිචයියට මෛත්‍රයේ වඩන අපිමීට කල් නොක්කිවා මැරුණුවාට මෛත්‍රයේ වැඩුවට ඒ මෛත්‍රයේ පැතිරෙන්න්නේෙත්නෑ මෛත්‍රී වැඩෙන්න්නත් නෑ මොකද මෙ සියලු සත්‍යයන්නේ සත්ව භාවයක් නෑන මලමිනීවල මරිච්චයට මළමින්වල මෛත්‍රී වඩ ලං මනිසුට හඩරියට මලමී ගැෙන මෛත්‍රී අතියේදවාන එතුන මැරුණු මලමිනීවල සත්වය එක් කියන ස්වභාව නෑ සත්්‍යේ කියන වභාවයට පටවී ආපෝතය ජොවාය කියනෙ ඔවිතරම් මදිනේ. ආකාස කියනෙ විතරම් මදිින විඤඥාන ඇත්තන්ඩිපය එතකොට ඔයතික තමයි ශඩ්ධාතු කියලි කියන්නේ. පට ආපෝ තේජෝවායෝ ආකාස විංඥා ඔන්නො යස් ොභාවේ තියෙන සියලුම දෙනාම සියලු සත්ව ප්‍රජාව එකම තලේක දකිනවා හරියට මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්භූතේසූ මාන සම්භාව ඒ අපරිමානං අපරිමාන චිත්තන් අපරිමාන චේතනාවකින් මෛත්‍රී සිත වඩනවනම් අම්ම කෙනෙක් යම්විදිියකින් තමන්ගින් ඇතිවෙච්ච. එක්කම්ම දරුවා ජීවිතයේ දීලා ආරක්‍ෂා කරනගේ සත්ව ප්‍රජාව ගැනමයාට තියෙනෙ කරුණාවක් මෛත්‍රියයක්.ඒ ඇතිවුණේ නිකම්ම නමේ. මූලික දර්මයන් දියුණු කරගන කොටයා තුළ ගොඩනගුණ පටච්ච සමුපන්න චිින්තනය. එයා තුළ ගොඩනගා ගන්න වන ආර්යියෂ්ඨාංගික මාර්ගයේ සම්බන්ධ අදහසක්. ඒ අදහසමත්තේ ධරමී ගොඩ නගාගන්නකොට යා තුළ චර්්‍යයාත්මකව ඇතිවෙන් ඕන අවම යැපීම්. එට පස්සේ සැහැල්ලු යැපීම් ඔය සල්ල වකවුත්ති සන්තින්ද්‍රියෝජ නිපකෝජ සාන්ත ඉන්ද්‍රිය දමනයක් නිපක ස්වභාවයක් මේ විදියට ඇතිවෙලා. කෙසන්ගේ ස්වභාවේ පිළිබඳවත් තේරුම් අරගෙන අවිද්‍යාවද තන්නාවද නිසා ඇතිවෙන ක්‍රියාවලිය පදනම් කරන සත්ව ප්‍රජාවගේ පැත්ම තහවර ව දේ ක්ුම දන්නව දැයි පොරෝ පරන්නි කුබතති කියෙන තැන්වල දෙහම පරදිකරපු දේශනා හොද අහල බලන්නම සත්වයාගේ ගැට ගැහිලා තියෙන විදිය දැන්යා දන්නවා. නිම අවාසාන්ට කර දේශනාව ්‍යාරෝසනයට ඉට දෙෙන්නේනෑ පටි සංඥයාවට ඉඩ දෙන්නේනෑ දුක මිචේ එතකට දුකමෝරණින එතකොට යා දන්නවා සත්්‍යයාගේ පුද්ගලයාගේ පැවැත්ම කොහෝමද තහවුරු වෙන්නේ කියලයා දන්නවා. ඒ සවභාාව ගැනයාට අදහසක් තියනවා. අන්න ඒ වගේ මිත්හිත වඩනවා. වඩනකොට මිත්තංච මෛත්‍රී සහගතවම මෙිත්තංච සබ්බ ලෝකස්මිින් සියලු සත්වයන් කෙරෙහි මාන සම්භාවයේ සිත වඩනවා අපරිමානං අප්‍රමානව. එත ඒ පුද්ගලයා තුළ හරියට එක අම්ම දරුවකොරම්ම කෙනෙක් දරුවෙක් ජීවිතයේ දීල පරිසංකරනෝ වගේ මෛත්‍රය වඩනවා. ඒ මෛත්‍රී සිත්තම පදනම් කරගට තමයියා ලෝකයේ දිහා බලන්න්නේ එකයින්නේ ඒවාම්ි සබ්භූතය සුමාන සම්භාවය පරිමානං. ඒ අරියට මකකිනිින් දරුවයි රකි නවගේ සලු සත්්‍යයන් කරින් අප ප්‍රමාණ මෛත්‍ර තවරන ඉලඟගේ එඇම කියෙනවාට න් මිත්තංච සබ් ලෝකස්මිින් මාන සම්භාවය අපරිමාණං ඒ නිසායා ලෝක එදිහා බලනකොට මෛත්‍රී සහගතව මයි ලෝකය පේන්නේ මෛත්‍රී සහගතව මයි ලෝකයේ පේන්නේ ලෝක එදිහා බලන්න කලින්යාගේ හිත තුළ පවතිනි මෛත්‍රියයි. විදිට මෛත්‍රයේ වඩල පූණු කරට පසේ ෛත්‍රී සමා සමාතුළ වශීභාවයට පත්වෙනවා උතුරු දිසාාව බලන්න කලින්ම තමන් ගෙහිතතුළ මෛත්‍රයේපදිලලාවරයි ප්‍ර්බල මෛත්‍රී සමාධියයක් හිත තුළ වැඩිලා. මෙත්තංච ඒ ඒවන් පි සබ්බභූතේ සූ මාන සම්භාවයේ අපරි මානං කියපු තනමායිළඟට කියනවා මෙත්තංච සබබලෝකස්මින් මෛත්‍රී උතුරු දිසාවදිහා බලන්නේ මෛත්‍රීසිත උපදවාගනයි. තුරු දිසාාවදිහා බලලා උතුරු දිසාාවට මෛත්‍රී වඩනවා නෙමී. උතුරු දිසාවදිහා බලන්නේම මෛත්‍රී සිත උපදවාගෙනයි තිවුණු ආකාරයකෙන් මෛත්‍රී සිතඉපදිලා එතකොට උතුරු දිසාාවේ හිතවත් අයි හිටියත්තකයි. අහිතවත් අයි හිටියත්තකයි මනනාපාය හිටියත්තකයි අමනාපය හිටියත්තකයි දැංයාගේ හිත කවවර විදියකටවත් පින්වත්නී කැලබින් නෑ බලන්ට් කලින්ම මෛත්‍රීපදිලා ඉවරයි බල්ලලා මෛත්‍රී වඩනවා නෙමී මෝලි වසේගයා උතුරු දිසාවදිහා බල මෛත්‍රය උපදෝගන්නවා දැන් මෛත්‍රිය උපදවාගනයි දස්ස දිසාවදිහාමයේ ශ්‍රාවක්‍යයා ග්‍යාවධානය යෝමුවනි ඔන්නවඔ ය අදහස මතු කරන්න තමයි. ඒ ම්පි සබ්භභූතේ සූමාන සම්භාවය පරිමා නං කියලා එතනම කියන්නේ ඒ වාක්්‍යම මෙත්තංච කියදාල කියන මකදද. සබ භූතේසු මාන සම්භාවය අපරි මානං මෙත්තංච සබ්බලෝ කස්මිින් මාන සම්භාවයපරිමානං දැන් හිත තුළ විහිදිලා. මෛත්‍රියය හිත තුළ පැතිරිලා. විහිදිලා පැතිරිලා පවතිනවා විහිදිලා පැතිරිලා පවතින සිතකින් තමයි එයා උතුරු දිසාාව බලන්නේ උතුරු දිසාවෙ මුණ විදිී සතෙක් කිටියත්කමත් නෑ. හිතවත් අහිතවත් මනාප අමනාප මිනිස්සු, ඒමත් නැත්තං නොමිනිස්සු එකන මිනිසු නොවන තිරිසල් ලෝකය උපන් සත්ත්‍ය කොයි විදිිය කෙනෙ කිටියත්කමක් නෑ එයා තුළ මෛත්‍රී සිත විහිදිලා පැත්තිරිලා හැම්ම පැත්තටම විහිදිලා පැතිරිලයි පවතින්නේ එබඳු චිත්ත සන්තාානයක් කියන්නේ බෝම දියුණු මෛත්‍රී සමාධිය උපන් හිතක් මෛත්‍රී සමාධිය උපන් හිතක් ප්‍රබ්බල ආකාරයකින් එයාගේ හිත තුළ මෛත්‍රී සමාධිය තියනවා. එබන්ඳු මෛත්‍රී සමාධිය පදනම් කරගන එයාගේ හිත තුළ මෛත්‍රී සමාධිය පදනම් කරගන දෙ මේ උපන් මෛත්‍රී සමාධයක්ක් හිත තුළ තියෙනවානි. මේ මෛත්‍රී සමාධය දැන් මෛත්‍රිය වැඩීම නිසා උපදදුන. කොහොමදයා මෛත්‍රී වැඩුව මාතා යතා නියම් පුත්තං. අම්ම කෙනෙක් එකම දරුවවා රකිනෝගේ මෛත්‍රිය වැඩීම නිසාම, සබ්බ බු ඒවම්පි සබ්බ භූතේසූ මානසම්භාවයේ අපරිමානං. හැම සතුන් කෙරෙහිම මෛත්‍රී සිත අප්‍රමාණව වඩනවා. දසදිසාාවට දැන් ඒ වැඩීම නිසාම යා තුළ යම්කිසි මෛත්‍රී සමාධිය තුළ තහවුරු භාවයකට හිත ගොඩනැගිල පවතිනවා. තහවුරුභාවයකට ගොඩනැගිලමකක්ද දිස්සාාව බලන්න කලම් මෛත්‍රී සිත ප්‍රකටව පවතිනවා. දිසාවේ කුමුණ සත්තු හිටියත් දැන් වැඩන්නේෑ. එකක්ම සමවායකින් පැහදිලිව සත්වත් ප්‍රජාවම පේනවා මෙත් තංච සබ්බ ලෝ කස්මිින් මාන සම්භාවය අපරිමානං. මෛත්‍රයේ සහගත සියලු සත්වත් ප්‍රජාවම පේනවා ප්‍රසත්ව ප්‍රජාවදෙස බලන්න කලින්ම මෛත්‍රීසිත ඉපදිලා. දැම් මේක උපන් ඇතිවනිකොහොමද හරියට තිවුණුවාකාරේකින් එයාතුළ, සැබබෑවටම කරුණාව මෛත්‍රිය දක්වන පුද්ගලයෙක් විදියට මෛත්‍රී සිත පත්තුරුවමින් හිත පුහුණු කරපු නිසා. දැම් මෛත්‍රී චිත්ත සමාධිය හිත තුළ ඉපදිලා. හැබැයි ඒ ශ්‍රාවකයා බිසින් මෛත්‍රී චිත්ත සමාධිය උපන්නට මදී ඒ නිරෝධ සමාපත්්‍යය උපදවා ගැනීම දක්වාම හසුරවාගන්න පුළුවන් නං. එබඳු ශ්‍රාවක භාවයකට ක්‍රමාණුකොළොව එකතු වෙන්න කැමති ශ්‍රාවකයෙක් තුළ තමයි ගබබසයම් පුුණනරීති අවසන්ිකපු ගර්බයක නූපදිනමටමට තමන්ගේ චිත්ත සන්තාන ගඩනගෙන. එතට කොමදැම්මතන එකතු වෙන්නේ. මේක තමා අපි මෝුණු දෙන බරපතලය නොදන්නාකමක්. මිබ්බන්ඳු චිත්ත සමාධියක උපදිනකොට මෙතනත් නැතිවුණ පුද්ගලයා තුළ ස්කන්ද ගතවීමක්. මේ ඇති වෙන තත්ත්ය තුළ ඔබ දන්නෝොදැම් බලන්න කලින්ම මෛත්‍රී සිත ඉපදිලා නං. ඉපදනකොට ඒ ඉ පන්සිී චිත්ත සන්තානී අභ්‍යහන්තර ක්‍රියාත්මක වීම තුළ සුම්ම දර්ශනය පහළ කරගෙන බලන්න මෙතන උපන්නේ ඉස්කන්ද ගතවීමක්. තමන්ගේ හිත බලන්න කලින්ම මෛත්‍රීසාහගත නිසා ේදාතුව පවා පිරිසිුදු වෙලායි තියෙන්නේ. රුප රූපය විශාල වෙනස් කකම් ටිකකට පත්වෙලා හරිම සසුන්. රද්ධර සංසරණ වේගේ පවා බොහෝම සංසුන් වෙලායි පවතින්නේ රූපයස්කන්ධයක් පහල වෙලා. නාම දර්මෑසුරින්. ඊට පස්සෙ පින්වත්නීමී විදියට මෙත්තංච මෛත්‍රී සහගතෝමයි උතුරු දිසාාව බලන්නේ. මෛත්‍රී සහගතෝමයි දකුණු දිසාාව බලන්නේ. මෛත්‍රිය හුන්තට ආපත්ති වෙලා ස්මුලු සරීරේ පුරාමමයි දැන් මෛත්‍රය විහිදෙනවා. සමාධිය පතුරුවන බතුරුුවන්න පුළුවන් බලන්ඩ කලින්ම මෛත්‍රයේ පදිලා මෛත්‍රී සහගතවයි ලෝකයේ එදිහා බලන්නේ උතුරු දෙසාාව බල මෛත්‍රී වඩනවා නෙමෙයි බලන්න කලින්ම මෛත්‍රී සිත උපදිනවා ඒ නිසාම පිින්වත්නී මෛත්‍රී සිත පවතින තැනක පට්ටිග සම්පයුක්තව මානසික හැසිරීම් සිත්තු විලි රටාවක් දැන්යාගේ හිත තුළ ජනත වෙන්නේ නෑ පින්න්නවත්න ජනිත වෙන්නේ නෑ ජනිත වෙන්නේ නැති නිසාම එබඳු ශ්‍රාවකය ගෙහිත හරිම ප්‍රසස්ථයි හරිම ප්‍රසස්ථයි හරිම ප්‍රසස්ථ ස්වභාවයක් පවතින්නේ එබඳු ස්වභාවේක පවතින කොට එබඳු ප්‍රසස්ත ස්වභාවේක පවතින නිසා එයා තුළ සුක්ක වේදනාවක් ජනත වෙන හැයි අබමල් රේනුවක වත්්‍රාගානුසයක් ක මෝරන්නේ නෑ බොහොම නිරාමිසයියාගේ චිත්ත සන්තාන නිරාමිස ස්වභාවයක් තුළයි යාගෙහිත පිහිටා තිබෙන්නේ එහෙමනන් දැ මෙතන සිද්ධ වෙන්නේ නිරාමිස සුකවේදනාව තුළ වුනත් වේදනාස්කන්ධයක් ජනිතවීමක්. සාමිසද නිරාමිසද වැඩන්නේෑ බේදනාස්කන්දයක් තමයි ජනත වෙලාතිය. නෑනෑ නිරාමිස වේදනාව මොන්න තරං ශාන්තද මොන තරම් ප්‍රණිත ඒතන් සන්තන් ඒතන් පනිතං යදදිිදන් කියලා කෙනෙකුට කියන්ඩ පුළුවන් වුනත්න්. නිස්්‍යබ සංකාර සමතෝ සියලු සංස්කාර සමනී විච්ච තනකයි සැබෑෂන්තියතියන්නේ. ඒතන් සන්තන්ගේ තන් පනිතං ඇතිදන් සබ්බ සංකාර සමතෝ සබ්හූ පදිපටි නිසක්ගෝ මුත්තියනාලයෝ කියන ස්වභාවය මත උපදින චිත්ත සමාධිය මතයි සැබබෑම කලෙසුන්ගේ මිදීමම තින්න මෙතන මදිල හිත කෙලෙස් නෑ. මෛත්‍රී සමාධියය මයිහිත පවතින්නේ නමුත් නිරාමිස සුකාශස්වාදයක් ජනිත වෙලලාති නො වේදනාස්කන්දයක් පහල වෙලා තුර දදිසාාවදිහා බලන්නේ උතුරු දිසාාව කියල දිසාාවක් හිතෙන් හදාගන සං්ඥා ගොඩනැගිල තියෙනවා සත්‍යය වසින් උත්තුරු දිසාාවක් දකුණු දිසාාවක් උත්තුරු අනුදිසාාවක් දකුණු අනුදිසාක් උඩ්ඩු දිසාාවක් යට දිසාාවක් කිය ලපි හදාගෙන හිටියට ඒ ඔක්කොම තමන්ගේ හිත තුළ ගොඩනගිච්ච ස්ඥා ඔක්කෝම තමන්ගේ හිත තුළ ගොඩනගිච්ච සං්ඥා සැප ඇත්තෝ වෙෙත්වා සුකිනෝවා සංඥාවක්. කේමිනෝහොන්තු බය නැත්තෝ වෙෙත්වා එකත් සඥාවක්. සබ්බේ සත්තා සියලු සත්්‍යයෝ තමන්ගේ හිත තුළ ගොඩන කිච සංඥාවක් එකත්. බවන්තු සුකිතත්වා සුකිත සිත් ඇත්තෝ වෙවා ඔක්කොම සංඥ ඔක්කොම සඥා සං්ඥාස්කන්ධයක් පහළ වල ඕලාරික කාමයන් පදනම් කරගත්ත සංඥා නෙමීත් තමයි. නමුත් පින්නත්නි සං්ඥාස්කන්ධයක් ජනත වෙලායි තියෙන්නේ. ඒකට අනුව මෛත්‍රිය කියන්නම මෛත්‍රය පැතිරවීම තුළ පවතින්නේීම සංස්කාරයක් මෛත්‍රිය කියන්නේීම සංකාරයක්. දැ මේ අනුව රූපයක් වෙනස් වෙලා තියෙනවා රූපයක් සන්සුන් ශාම්තයි රුද්ධිරය පවා ලේධාතුව පව පිරිසි දයි. මේ මොකදද වෙලා තියන්නේ මේ මෙත්තංච අනුපගම්ම සීලවා මෙත්තංච සබ්බ ලෝකස්මිින් සබ්බේ සත්තා. මානසම් භාවයේ අපරිමානං බලන්ඩ කලින්ම මෛත්‍ර සාගතව බැලුවත් ඒ තුළ පවතින වශී වෙලා පවතින මෛත්‍රී සමාධය තුළත් පවතින ස්කන්ද ගතවීමක් මයි වෙන මොකක්කත්නමී. මේස්කන්ද ටිකත් මෛත්‍රී සමාධිය තුළ උත්සාය වීරිය තියනතාකල් මෛත්‍රී සමාදියට සම්බැදිල තියනතා කල් විතරයි ඇතිවෙන්නේ. එත්තනින් පස්ස මේ ඇතිවෙච්ච මෛත්‍රීසාගතව සියලු සත්ත්වයන් දෙස. බලන දැක්ම තමා තුළ මනසික උද්ගතවෙච්ච මේ මෛත්‍රය නමු ඉතාම සුඳුරු සංස්කාරය පවා ආනිත්‍ය වල යනව නේද කියලා අනිත්‍ය වසින් දැක්කොත් මේකත් අනාත්මයි නේද හේතුූන්ගෙන් හටගත්ත චිත්ත සන්තානය ස්වබභාවයක් නේද කියලා දැක්කොත් අනාත්ම වසින් දැක්කොත් එතනයා ඒ ඇතිවෙච්ච සංස්කාරයන් අනිත්‍ය වසින් අනාත්මෝසින් දැකල ඕනනං එතනදී සංස්කාරයන්ගෙන් මිඳලා ශූන්‍යතාවේ දර්සශන වෙලා අවබෝධ කරයි එක වෙන්නත් පුළුවන් මෙතනදී පිවත්නයේ ශට්‍රාවකයාගේ හිත තුළ. මේ මෛත්‍රී සමාධිය කෙරෙහිවත් අබිනන්දනේ වෙන්නැතුව. ඒකටමත් ගිලගන බැහැගනින් නැතුව, මෙතනිනුත් මිදීමයි ශ්‍රේෂ්ට මිදීමයි ප්‍රනීත සියලු සංස්කාරයන්ගෙන් විතරක් නෙම මේ මේකත් නැතිවෙල නැතිවල යනොනම් මේ අනිත්‍යේල යන මේ සභහාවෙන් පවා මිදනකයි ශ්‍රෂ් කලෙක බිනන්දනය කරගත්ත තැනක තමයි අර අන්තිමවා කියතති නටතේ තවමකම ඇද කොටසට තව දේශනාවක් තියෙනවා. අන්තිම කාරණයේ වෙච්ච දිට්ටින් චානුපගම්ම සලවා දස්සනේන සම්පන්නෝ කාමේ සවිනේගේ දන් අහි ජාතු ගබ්බසෙේ අම්පුණට ගරභයකට නැතුව එයා එයා. අනාගමි තත්වේ දක්වාම හිතාහදාගන්නවකේ මේ විදිට හිතපුූුණු කරන කෙනෙකුට හැබැයිමික තව දේශනා දෙකට විතර අන්තර් කාරණා තියෙනවා මේ අද අපපි කතා කළේ මෛත්‍රිය වඩන කෙනෙක් මෛත්‍රී සිත උපදවාගෙන ලෝකයේ දෙස බලලා බලන්න කලින්ම මෛත්‍රී සිත උපදවාගෙන මේ අදහසමිතන මතු වෙලා තින ඒ ඔස්සේ කොහොමද ෙසුන්ග හිත මුදවා ගැනීමේ ප්‍රවේශයකට එකතු වෙන්න කියන කාරණය මේ දේශනාව අද කරනීමමිත සූත්‍රයෙන් දේශනාකර මංහිතන්නන්නේ හයවිනි දේශනෙන්ඩෝන මේ දශන ජීවිතාව බෝධය ධර්මාව බෝධය පිණස්ස ඔබ හැම දෙනාටම මේ දේශන උපකාරව වා ක තිිෂ්ට.